അത്രമ പുഞ്ചി വീഡിയോ കുക്കിംഗ് പണിവിദ്യാ തന്നെ തമ്മായി മമ്മിയില അസ്തിവെന്നെ അമ്മക്കിനെ സഹ കലാ ശില്പിനെ വിത്തിട്ട് മങ്ങിത്തണം മേവലായ മകൻ മേതേ വേണ്ട ഓണ കേള മേധാവസ്സല ഹുങ്കാ പ്രവൃത്തിവല മെത്തന സമാജ ജാലാവല കഥാക്കുന്ന ദയാക്തമായി അപ്പൊ ഇതാക്കുന്ന ദയാക്തമായി ලමා අපයෝජන පිළිබඳව ලමා අපචාර පිළිබඳව ළමයින්ව අපයෝජනය කරලා මරලා දාලා යන සිද්ධි එමටයි ඒක මාස ගාන දරුවන්ටත් සිද්ධ වෙනවා කියන එක හිතා ගන්නත් බැ මේ වගේ බෞද්ධ රටක අවුරුදු එකමාරේ ඉඳන් අවුරුදු 12 13 14 දක්වාම දරුවන්ට මේ වගේ සිදුවීම් ගණනාවක් පහුගිය ටික දැකපු නිසා මේක එන්නෙන්න තවත් වැඩි වෙන නිසා මම හිතුවා මේ ගැන කතා කරන්න ඕනේ මටත් අවුරුදු 6ක පුංචි දිනියක් ඉන්න අම්මා කෙනෙක් හැටියට ඇත්තටම අපි කාර්ය බහුලයි අපි රස්සාවල් කරනවා අපිට රස්සාවල් කරන්න ඕනේ අපිට මෙතන ජීවන වියදමත් එක්ක අම්මට අත දෙන්නම රැකියාව කරත් මදි අද ජීවත් වෙන එක ඔක්කොම ඇත්ත නමුත් මේ අපි හැම දෙයක්ම කරන්නේ අපේ දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා දරුවන් අධ්‍යාපනය දෙන්න ඒගොල්ලන්ගේ ජීවිත ලස්සන කරන්න මේ මහන්සි වෙන්නේ ඒ දේවල් නිසා නමුත් අපි ඒ දේවල් කරන්න අපි දරුවම කොහෙන් හරි තියලා යන්න තමයි පුරුදු වෙලා තින්නේ කොඩේ කියලා හැක එහෙම නැත්තම් හිතවත් ගෙදරක නැත්තම් කවුරු හරි දන්න නිවසක් කතා කරලා ඒ ගෙවල් වල ඒ වගේ අපි දාලා යන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ ටැං වල ඇත්තටම ආරක්ෂාව තියෙනවද කියන එක ගැන දෙමාපිය විදිහට අපි මුලින්ම කල්පනා කරන්න ඕනේ. මොකද අපචාරයක් වුණාම අපයෝජකයව හොයාගෙන මේ නීති ඉස්සරහට ගෙන යන්න එක ඉල්ලා මරණ එක මේ හැම දෙයක්ම කරන්න කලින් අපිට වගකීමක් තියෙනවා ඊට කලින් කරන්න අපි දරුවන් ගැන අපි අවධානයෙන් ඉන්න එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. ඒක පළවෙනි කාර්යය. මොකද දෙයක් වුණාට පස්සේ නීති ඉස්සරහට ගිහිල්ලා වන්දි ගන්න එක දෙවනු සිද්ධ වෙන දෙයක්. ඒත් අපේ දරුවන්ට සිද්ධ වෙච්ච දේ ඒ හැම මොනවා කරත් අපිට ආපහු හදන්නවත් ඒවා හරි ගස්සවන්නත් පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒක නිසා මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම මේකේ වගකීම තියෙනවා අම්මා කෙනෙකුට. තාත්තරත් වඩා අම්මත් එක්ක දරුවෝ බොහොම කිට්ටුයි. අම්මත් එක්ක තමයි ගොඩක් වෙලාවට හැමදේම කතා කරන්නේ. දරුවන්ගේ හැම වෙනස් වීමක් ඉක්මනටම අම්මට දැනෙනවා. ඒක නිසා අම්මට පුළුවන් යම් කිසි පුංචි ලිංගික අධ්‍යාපනයක් නිවස තුර දීම දරුවන්ට ලබා දෙන්න. තමන් අනවශ්‍ය විදිහට අතපත ගන්නවා නම් එහෙම නැත්නම් තමන්ගේ ලිංගික අවයව අතපත ගන්නවා නම් ඒවට කවුරු හරි ඒවා මේ බලනවා නම් මොනවා හරි දේවල් වලදී මේ දරුවන්ට මේ දේවල් කරන්න එපා මේ දේවල් සිද්ධ වුණොත් ඉක්මනට ඇවිල්ලා අපිට කියන්න කියන දැනුවත් කිරීම ඔබ දරුවන්ට ලබා දෙන්න සහ මේ වගේ දේවල් ගොඩාක් වෙලාවට කරන අම්මව තාත්තව මරනවා නංගිය මල්ලියෝ මරනවා මේක කිව්වොත් ආ මරනවා ඒ වගේ බය කරලා ළමයින්ට මේ වගේ දේවල් කරන්න පුළුවන්. මොකද බයට ළමයි ඒවා කියන්නේ නැහැ. නැත්තම් මොන හරි රස කැවිල්ලක් දීලා නැත්තම් මොන හරි සෙල්ලම් බඩුවක් දීලා මොන හරි ආස කරන දෙයක් මොන හරි දෙයක් දීලා දරුවන් රවට්ටලා මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ දෙකටම දරුවන් අහු වෙනවා. මොකද ඒගොල්ලන්ට අධ්‍යාපනයක් සහ මේ මොකද තමන්ට සිද්ධ වෙන්නේ තමන්ට මොකද මේ කරන්න කියන එක ගැන අවබෝධයක් නැහැ. සහ මෙහෙම දෙයක් වුණාම ගෙදර වෙල කියන ළමයි ලැජ්ජ වෙනවා බය වෙනවා. මොකද අම්මත් එක්ක තාත්තත් එක්ක ලොකු සමීප සම්බන්ධතාවයක් නැත්තම් මේ දේවල් කියන්නේ නැහැ. ඒක නිසා හැම විටම දරුවන්ට මානසිකත්වයේ හදන්න ඔයාට ඕන දෙයක් වුණොත් ඔයා අපිට ඇවිත් කියන්න. එතන මොනවද සිද්ධ වෙන්නේ එතන කවුද ඉන්නේ වට මොනවද කරන්නේ මේ දේවල් නිතර දරුවත් එක්ක කතා බහ කරන. එතකොට දරුවෝ ඇත්ත කියන්න පෙළඹෙනවා. ඒත් එකම තවත් කටයුත්තක් තමයි ඕනම ස්ථානයක මේ දේවල් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමගේ නිවස තුල තමයි මේ දේවල් වෙන්නේ. අපි හිතුවේ නැතුණාට සමහර ලාට වැඩි හිටි අපි නවත්තන් ඉන්න ගෙදර වැඩි හිටි පිරිමි ඥාති පිරිමි අතින් සමහර වෙලාවට පාසලන පිරිමි ළමයි අතින් අපි හිතන්නේ නැතුව දාලයන්කට මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සාමනීරයන් වහන්සේලාට මේ වැඩිහිටි භික්ෂූන් අතරින් සිද්ධ වෙන්න පුළුවන්. පාසල් වල වැඩිහිටි පිරිමි ළමයි අතරින් පුංචි ළමයින්ට වෙන්න පුළුවන්. මේ හැම තැනකම මේ අපයෝජනය කියන එක අපචාර කියන එක සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ මෙවැනි දෙයක් කොහේ හරි දැක්කොත් කොහේ හරි ස්ථානික මෙවැනි දෙයක් සිද්ධ වෙනවා දැක්කොත් කෝච්චියක හෝ බස් රථයක හෝ පාසල් වෑන් රථයක ඉක්මනට ඇවිල්ලා වැඩිහිටියෙක්ව දැනුවත් කරන්න නැත්නම් ඔබ මේ වෙනුවෙන් ඉක්මනට ක්‍රියා කරන්න. ඔබ ක්‍රියාත්මක වෙන්න. මේකට විරුද්ධ වෙන්නේ නැගී සිටින කතා කරන්න. එහෙම දෙයක් කොහේ හරි පොදු ස්ථානයක දැක්කොත් අපි ගමක් විදිහට මොන හරි දෙයක් වුණාට පස්සේ ඒ කෙනාව මරන්න පොරොද්ද බැඳගෙන ඉන්නවා. නමුත් ගමක් විදිහට කරන්න පුළුවන් ගොඩාක් දේවල් අපිට තියෙනවා. අස්සවලස නිවසක ළමෙක් කෙලී ඉන්නවා දැක්කොත් අනවශ්‍ය පුද්ගලික කතා කරනවා දැක්කොත් පුංචි ළමෙක් නොසලකිරිමත් කමින්
පාරට ඇවිලිනෝ දැක්කොත් අපි ඒ පිළිබඳ විමසලා ඒකෙන් හොය බලලා නිවසට බාර දෙන ඒ වගේ දේවල් කරන්න පුළුවන් අහක බලන් යනට වඩා අපිට යමක් කරන්න පුළුවන් අපිට එහෙම ගමක් විදියට මේ හැම දෙයක් ගැනම අවධානය හිරුවත් අපි අල්ලපු ගෙදර සිද්ධ වෙන දේවල් ගැන නේ මම කියන්නේ ඒව ගැන හරියට හොයනවානේ නමුත් මේ මං කියන්නේ මේ දරුව ගැන අනවශ්‍ය විදිහට මොනහරිත අපට ඉන්න ළමයිකට වෙනවා දකින්නවා නම් ඒකට විරුද්ධ වෙලා ඒකට ක්‍රියාත්මක කරන්න. අන්න ඒක ගමක් විදිහට එහෙම වෙනවා නම් රටක් විදිහට අපිට තව ටිකක් වැඩිපුර දේවල් මේ වෙනුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නීතිය තියෙන දෙවනුව පළවෙනුව අපිට අපිට දෙමාපියන් විදිහට වැඩිහිටියන් විදිහට මේ රටේ කොටස් කරන විදිහට මේ පිළිබඳ ලොකු විශාල වගකීමක් තියෙනවා. මේ පුංචි දරුවන් රැකගන්න මේ පුංචි දරුවන් ආරක්ෂා කරගන්න අපි බැඳිලා ඉන්නවා. ඒ නිසා අපි මේ දේවල් අපි අතින් මගහැරලා තියෙන දේවල් අපි ප්‍රථමයෙන් අපි ක්‍රියාවට නංගමු. දැන් අපිට ක්‍රියාවට නංගවන්න කාලය ඇවිල්ලා. මොකද එන්න එන්නම මේ தත්වය වැඩි වෙලා තියෙනවා. අපිට මේක වළක්ව ගන්න අපි එකතුනොත් මේ தත්වය පාලනය කරන්න පුළුවන් කියන යෝජනාව මම කරමින් දරුවන් පණ වගේ දැස්මෙන් රැකගනිමු. අපි දරුවන්ගේ ආරක්ෂාව ගැන පළමුව දෙවනුව තුන්වනුව හිතලා බලමු. අපි අපේ දරුවන් පණමින් දැස්මින් රැකගනිමු කියලා නැවත වරක් කියමින් ස්තුතිවන්ත වෙනවා. තාමත් ඔබ ඔබව subscribe කරලා නැත්නම් දැන් අපව subscribe කරන්න. bell button එක click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.